මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට නිහාල් ගෙන ආරංචි ආසා ධනංජයගේ බඩපබුව රත්ය රෝසමල නැති වී ගියේ පිපී තිබෙද්දී මේ අඩුම ගණනේ මල හරියට නිස්කලංකේ බලා ගන්නටවත් පෙර ඒ නැති විය නිහාල් මේ ගැන මෙච්චරමද දන්නේ ධනංජය ඇසුවේ කපටි ලෙසනි කෙල්ල ගියේ කොහෙද කියලා ඇරෙන්න අනිත් හැමදේම මන් දන්නවා නිහාල්ට එසේ කියන්නට සිතුණි ඔව් පුංචි මහත්තයා මම පොලිසියට යන්නත් හදලා පුංචි මහත්තයාට කියලාම ඉන්නවා කියලා ආවේ කැලණි විහාරයට ගියේ නේද ඔව් මං හිටියේ දොරකඩට ටිකක් යහ නවත්තගෙන පැය දෙක තුනක් ඉඳලා බැරිම තැන බැලුවේ පන්සලේ බලන්න පුළුවන් හැමතැනම බැලුවා හිටියේ නෑ බලමු ධනංජය එහෙමම උඩට ගියේය වන්දනාගේ කාමරයට ඇතුළු වූ ගමන්ම ඔහු බැලුවේ අල්මාරි විවර කරය ඉන් භාගයක්ම හිස්ය ධනංජය වේගයෙන් ඒ ලාච්චු ඇර බැලුවේය ඇගේ පෞද්ගලික බඩු කිසිවක් එහි නොවිය ධනංජය වෙවුලන්නට වූයේ ඇඳ අද්දර වූ කුඩා බෙඩ් කබඩ් එක මත දෙකට නවා තිබූ සුදු කොලේ දකිද්දීය මන් යනවා ආයේ එන්නේ නෑ මං ගැන හොයන්න එපා වන්දන ධනංජයගේ දෙනෙත් වේගයෙන් ඒ අකුරු පුරා දිව ගියේය බැල්ලි එහෙනම් උඹ කියා මට නිහාල් කියත්තිම හිතුණා උඹට ලං වෙන්න හදනකොටම උඹ මේ ඔක්කොම දාලා ගියා එහෙනම් බලමු බබා උඹ එහෙනම් මටයි කොකා පෙන්වේ ධනංජයට පුදුමාකාර පරාජිත බවක් දැනුනේ ඔව් එහෙමම ඇඳ මත ඉඳගත්තේය තවමත් ඒ ඇඳෙන් ඇය ළඟින් ආ මල් සුවඳෙහි ඒ සුවඳ ලං කරගෙන ඉඹ ගන්නට ආසාවෙන් උන්නේ කාලයක සිටය සිංගප්පූරු ගමන දාගත්තේ ඒ නිසාය සීමා මායම් කිසිත් නොව මුහුදු හතකිනුත් එහා සුන්දර හෝටල් කාමරයකදී මේ රෝසමල කුළුඳුලේ ඉඳුල් කරන්නට ඔහු සිතාගෙන උන්නේය ධනංජයට කේන්තියක් ආවේ ඒ ගමන කටට තබා ඇය ඈමය උඹ මොකටද කුරුමානං ඇල්ලුවේ කියලා මට තේරුණා උඹ එහෙනම් තුන් මාසෙ දානි ඉවර වෙනකම් මුන්නේ බලමු ධනංජය එහෙමම වන්දනාගේ ජංගම දුරකථනයට ඇමතුමා ගත්තේය ඒ වසා තිබුණි ඔව් කාමරේ අවට දෙනෙත් ඇරියේ වියරු දෙනෙතිනි මං ඉවසපු එකයි වරද උඹ මං ගාව ඉන්නවා නේද කියලා හිතලා හැමදාම මං උඹව අතහැරියා අල්ලගන්න යද්දි උඹ පැන්නා හරියටම වෙලාව බලා වන්දනා පැන්නේ කෙසේද ධනංජය සිතුවේය අක්කේ දන්නවද වැඩක් ධනංජය ධනංජනාට ඇමතුමක් දී ඇසුවේය මොකක් වන්දනා ගෙදරින් ගිහිල්ලා වන්දනා නෑ මරුනේ ධනංජනා කීවේ සතුටිනි ඇයි කොහොමත් සිතාගෙන උන්නේ වන්දනාව මහගෙදරින් පන්නන්නටය එය දැන් අමුතුවෙන් කළ යුතු නැත මොකද මරු කියන්නේ ඇයි ගොන් හරකෝ ඒකි හිටියනම් මේකිටත් බෝදල් වලින් කොටසක් යනවා ඒකි ගියේක හොඳයි ඒත් කිල්ල පහුවක්කේ ධනංජය දුකින් කීවේය අනේ තමසගේ සත්ව කරුණාව නිකම් බොළඳ මිනිහෙක් නොවී ඉන්නවා
කියලවත් කරගන්න බැරි දෙයක් උනේ. ඒකි අපේ කවුද? මන් කොහොමත් ඊයේ ඇවිත් ගෑනිට දෙකක් කතා කළා. ඔයාටත් ඕන නැති වැඩනේ. මේ ගෙදර වැඩ මම බලා ගන්නම්. ඇයි මට අයිතියක් නැද්ද? මම මේ ගෙදර වැඩිමලා. එහෙනම් කියනවා දැන් මොකද කරන්න කියලා? මේක කොහෙ යන්නේ නැද්ද? කොහෙ ගියාම අපිට මොකෝ? මොකෙක් හරි කොල්ලෙක් එක්ක පැනලා යන්නේ නැති. වන්දනාට කොල්ලෙක් හිටියේ නැහැ. ඒකිට කොල්ලේ කත තියලා නැහැ. ඔව්. අත තිබ්බේ තමුසෙනේ. ධනංජේ කතා කළේ නැත. ඇය සමග කතා කර බලක් නැත. මං කොහොම හරි වන්දනාව හොයාගන්නම්කෝ. ඇයි අමුකොමට ගන්නද? තමුසි කෙල්ලෝ දැකලා නැද්ද? ධනංජේ කතා නොකරම දුරකතනේ තැබුවේය. කෙල්ලෝ අනන්තවත් දැක ඇත. එහෙත් වන්දනාව වැනි කෙල්ලෙක් දැක නැත. මට උඹ වගේ කෙල්ලෙක් ලැබෙන්නේ නැහැ. ධනංජේ සිටියේ දුකිනේ. මේ ළඟපාතක ඇති හොයමු. ධනංජේ සිටියේය. වන්දනා කොහෙ යන්නට ඇද්දයි ධනංජේ සිටියේය. ඇය ළඟින් ඇසුරු කළ කෙනෙක්වත් ඔව් දැන උන්නේ නැත. නිහාල් නන්දාට විස්තරේ කීවේ ධනංජේ නිවසින් ගිය පසුය. නන්දා ඇඬුවාය. මටත් හරියට ඇඬුණා නන්දාක්කේ. මහා පාර මැද මට ධන ගහලා වැන්දේ. නිහාල් කීවේ පුදුමාකාර දුකකිනි. මේ ගෙදර මිනිසෙකුට උන්නේ එච්චරයි. මටත් යද්දි හිතුනේ ඒකයි නන්දාක්කේ. කෙල්ල ගියේ එක හොඳයි නැත්තම්. නන්දා නොකීදී නිහාල්ද අනුමත කළේය. මග පුරාවට නන්දාව මතක් කරන්න කිව්වා. රෑ බයට මුළු කිව්වේ නැත්තේ. වෙලාවක පන්සල පැත්තේ ගිහින් ආරක්ෂා කරලා දෙන්න කියනවා. වෙන මොනව කරන්නද? කොහොමත් නිහල් මල්ලි අපිත් මේවල වැඩිකල් ඉන්න එකක් නෑ. මටත් එපා වෙලා තියෙන්නේ නන්දක්කේ. ලොකු මහත්යයි නෝනයි වගේ නෙමේ. අනේ කෙල්ල කොහෙ ගියාද දන්නේ. කොහෙ නමුත් දුරකට. පස්සේ අපට කතා කරයි. මෙච්චර මේ මන්දිර දාල යන්න තරම් හයියක් තිබ්බා. දෙවුරු නැති වුණාම එතන දේවාලයක් නෑ නිහල් මල්ලි. ඇත්තනේ. නන්දා නිතර ඉනු කඳුලක් පිසදාගත්තේ ඇයගේ කුළුණු ගතිගුණ සිහිවීමෙන් උපන් දුකටය. කොහේ ගියත් පුංචි නෝනට හරියයි. ඇයට සිතුනේ. එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.